ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික මේ වෙනකොට ඉන්දියාව සතු වෙලා තියෙන වටපිටාවක දැන් කතිකාවක් ඇති වෙලා තියෙනවා අපේ රටේ තියෙන ජාත්‍යන්තර වශයෙන් ඉතාම ආකර්ෂණීය වරායක් වෙන ත්‍රිකුණාමල වරායත් ඉන්දියාවත් එක්ක යම් ගිවිසුම්කට නැත්තම් වෙනත් රටකට ලබා දීම අවශ්‍ය කතිකාවක් ඇති වෙලා තියෙනවා ඒකට අහනවා මේ රටේ දේපල ආරක්ෂා කරන්න ජාතිය ආරක්ෂා කරන්න ආපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන මේ ආණ්ඩුවේ බලපත්‍රය තුල ආණ්ඩුවට ලියලා දීපුවේ හයිය තුල ජනතා මතයට එහා ගියපු වෙන කාරණා ටිකක් නේද අද ඉටු වෙන්නේ වෙන අවස්ථා ටිකක් නේද අද ඉටු වෙන්නේ රටේ ආර්ථිකේ කඩාවැටීමේ ඒ පෞකාරකම මේ රටේ ජනතාවගේ ජාතික දේපල තුලින් පිටරටියන්ට පවරා දීමේ තැනටපත් වෙලා තියෙනව නේද කියන කාරණාව අපිට විසඳ ගන්න ඕනේ ඉඳ අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු රාජ්‍ය අමාත්‍යවරු එදා කෑ ගහපු කිසිම තරුණ මන්ත්‍රීවරයෙක් මාධ්‍ය ඉස්සරහට එන්නේ නැහැ රූපාණි විවාදයකට එන්නේ නැහැ වුන් හැංගිලා ඉන්නවා මේ යන කඩපිලිවලට උත්තරයක් ලබා දෙන්න බැරි කම නිසා ඉඳ අපි අභියෝග කරනවා එන්න විවාදයකට මේ රටේ ඔබ ආරක්ෂා කරන්න ආපු ජාතික ආරක්ෂාව ආරක්ෂා කරනවද ඔබ මේ රටේ ආරක්ෂා කරන්න ආපු දේපල ආරක්ෂා කිරීමේ වගකීම තුල ඉන්නවද තවමත් යහපාල නාණ්ඩුවට දොස් කිය කිය තමන්ගේ මේ කුජීත වැඩ ටිකේ යෙදෙනවද කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න ඉන්න කියන ගමන් අවසාන වශයෙන් අපේ රටේ යාපාල නාණ්ඩුව තියෙන කාලේ පිට රටියන් නැත්නම් වෙනත් ජාතික වශයෙන් නොවන විජාතිකයන් මේ රටට බලපෑම් කරන්න ආවේ නැහැ මේ රටට විජාතිකයන් නැත්නම් ජාත්‍යන්තරයේ තිබිච්ච නරක නාමය කැත නාමය ජාත්‍යන්තරයේ තිබිච්ච බලපෑම් අපි අවම කරගන්න උත්සාහ කරා විදුලි පිටුව ගැන කියලා කෑ ගහපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ කාරණාව වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් අපිට වෙන්න පුළුවන් වුණා නමුත් අද වෙලා තියෙන තත්ත්වය ඉතාම භයංකර තත්ත්වයක් අද ඉන්දියාව කියනවා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ විදියට මේ මේ රට තුල දේශපාලන පක්ෂයක් නිර්මාණය කරලිවෙලා මේ රටේ ඔවුන්ගේ බලපරාක්‍රමයේ විහිදුවන්න අවශ්‍ය වටපිටාව හදන්න ඕන කියලා ආණ්ඩුව කියනවා මේ ප්‍රකාශය කරන්නේ බුදු පළාත් මහාමතිවරයෙක්ගේ හින්ද මේකට කලබල වෙන්න ඕනේ නැහැ කියලා. අපි අහනවා ආණ්ඩුවෙන් මේ වෙනාවේ ඒ කරපු මහාමතිවරයාගේ ප්‍රකාශයට උත්තරයක් දෙන්න බැරුව ආණ්ඩුව නිරුත්තර වෙලා ඉන්නේ ඇයි? ආණ්ඩුව මේ වෙලාවේ සද්ද නැතුව ඉන්නේ මේ අවශ්‍ය පරිසරයේ දවුන් හැදුවා. මේ රටේ තිබිච්ච ජාතික වශයෙන් අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට මෙරටේ දේශපාලන ගමන් මග යන කාරණාව ජාතික වශයෙන් තිබිච්ච කාරණාව ජාත්‍යන්තරයට විවර කරා. ඒ මොකද මේ රටේ දිට්ඨපුරවැසි භාවය නිල භාවයක් ලබා දීම හරහා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තරයට රිංගන්න පුළුවන් වටපිටාව හදලා තියෙනවා. අපි කියන ආණ්ඩුවට ඔබ මේ විකුණන්නේ නූපන් දරුවන්ට මේ රටේ තියෙන අයිතිය. ඔබ මේ විකුණන්න උත්සාහ කරන්නේ නූපන් දරුවන්ටත් මේ රටේ අපේ මාතෘභූමිය කියලා වැකිය කියන්න තියෙන අයිතිය. කරුණා කරලා ජාතික වශයෙන් තිබිච්ච හයිය ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා සිල්ලර වෙළඳපොලේ මේ රටේ භෞමික අඛණ්ඩතාවය මේ භූමියේ තියෙන අයිතිය විකුණන්න එපා කියන කාරණාව රාජපක්ෂවරුන්ට දැනුම් දෙන්න. Breaking.lk